සදහෙතෙ සුපින්වත් ඔබ හැම දිනටම දම්සත් නදෙන් පිංසිත් දිවා සූපත් කරන බෞද්ධ රූප වාහිනිය සෑම ඉරිදා දිනකම පින්වත් ඔබ වෙනුවෙන් සම්නිපේතනය කරන බුදුමඟ දේශනා මාලාවේ අද දවසේ දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම පින්වත් නී මෙයුතුම් වූ දේශනා පිණුවෙන් සිදු කළා වූ ආරාධනෙන් අදත් උතුම් වූ දම්සභා මණ්ඩපයේ වැඩම කොට වැඩ සිටින පින්වත් දේශකයන් වහන්සේ පූජනීය මාංකඩවල සමාහිත පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමු කොට සාතු නාදනම් වමින් নমස්කාර පූරකෝ පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සදේවතුනි අද මෙතුම් වූ දේශනාව පින්වත් ඔබ වෙත මෙලෙසින් ගෙනෙන්නට සිය දායකත්වයේ ලබා දේ කටයුතු කරනවා බදු දේවින්ද අමීෂා විජේසිංහ සහ සුමිත් එදිරි වික්‍රම යන ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම සදහසිතින් tempත් ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම්ව මෙතෙන් සිට මෙතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से कतिखंधा कति आयतनानि कति धातुयो कति सच्चानि कति इंद्रियानि कति हेतु कति आहारा कति पस्सा कति वेदना कति संज्ञा कति चेतना कति चित्तानि थी धर्मश्रवणाभिलाषी सदहति वासनावंत पिंगतुनि अद दवसेत बौद्ध माध्य जाले हरहा इरुदिन ओब समीपेट एन्ने सद्धर्मे गेंबुरुम तें बहम दिनाटम अपिट तेरेन आकारेट बुद्ध वचने नोइक्मवा सूत्र विनय अभिधर्मेट अनुकूलव ओब हम दिनाटम पहदिली करला देन्ने इतने दी मीट कलिंग बुद्ध मगहरहा अपि आरंभ करा मे संबुद्ध शासने तियन वेदगत्म दहम पर्याय एतमाई धम्म हदय विभंगय धर्मे हदवत बिदला पेन्नन आकारे तमाई अपि मातृका कलेत मियति हित दी अपि देशना करंट यदुने पिंगतुने अपि हेमदेनाटम मे ससर कतरिंग इतर वेनवनां इतर वेन्द तियन्ने मे सद्धर्मेमाई धम्मं विना नत्ति पिता च माता तमेव तानं सरणं पतित्था तस्माहि भोकिच्च मञ्ञप्पहाय सुनात धारेत चरात धम्मे धर्मे हर ओबटत मटत लोकवासी सीलुम दिनाटत वेन किसिदु पिहिटक पिलिसरणक कैत्ते ने अम्मटवत तातटवत अपिट पिहिट वेन्न पुलुवन हेकियावक कैत्ते ने එනිසා ඒ බව හොඳට තේරුම් අරගෙන ජීවිතේ ජීවත් කරන්න වැඩ කටයුතු කරන්න ඒත් එකම සද්ධර්මයේ පැත්තටත් යොමු වෙන්න කියලා බොහොම කරුණාවෙන් මතක් කරනවා පින්මතුනි සද්ධර්මයේ කියලා කියපුවාම මේ සද්ධර්මය
ඉතාම දුර්ලභ කාරණාවක් බුදු පියාණන් වහන්සේම ඒ කාරණාව දේශනා කරනවා සද්ධම්ම සවණං අති දුර්ලභං නමුත් ඒ බුද්ධ වචනේ බොරු වෙන්නේ නැති අද අපිට සද්ධර්ම හැම තැනම ඇහෙනවනේ ඕන තැනක රේඩියෝ එකක් දැම්මත් රූපවාහිනියක් දැම්මත් හැම තැනකම සද්ධර්ම ඇහෙනවා ශ්‍රවණය කරන්න පුළුවන් එහෙනම් සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි කියන බුද්ධ වචනේ බොරු වෙනවද පින්වතුනි අපි එහෙම ශ්‍රවණය කරාට නිවැරදි බුදුපණ පදයක් ශ්‍රවණය කරනවා කියන එක ලෙහෙසි පහසු නෑ මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව බුදුහාමුදුරුව විතරක් නෙවෙයි එදා බුද්ධ කාලීන ಭಾರತයේ හිටපු සත් ශාස්ත්‍රෝරුම දේශනා කරලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව ආත්ම අනාත්ම පිළිබඳව මේ දුකට හේතුව තණ්හාව කියන කාරණාව නොයෙකුත් ආකාරයෙන් ඒ ඇත්තොත් කියලා තියෙනවා ඉතින් අපේ බොහෝ පිරිසත් ඒ විදිහට මේ වචන වලින්ම මේ සද්ධර්මය පැහැදිලි කරනවා එතනදී බුද්ධ වචනේ නොයික්මවා සුත්තේ ඕතාරේ තබ්බානි විනේ සන්දස්සයි තබ්බානි ධම්මතායන් උපනික්කිපි තබ්බානි සූත්‍රයට බහාලා විනයට සංසන්දනය කරලා අභිධර්මයට ගලපලා නිවැරදිව මේ සද්ධර්මය කොහොමද තේරුම් ගන්නේ ඒකට මහෝපකාරී වන ධර්ම කොටස් අපි ඉස්සරලා දැනගන්නේ කොහොමද කියන කාරණාව අපි දැනගන්න ඕනේ ඒකෙදි මනා පිටුවහලක් මනා ආධාරකයක් මනා උපකාරකයක් වෙනවා මෙන්න මේ ධම්මහදේ විභංගේන විභංග ප්‍රකරණේ ධම්මහදේ විභංගේන මෙන්න මේ දහම් පරියාය හරියට ඒක අපිට සද්ධර්මයේ ගවේෂණය කරන්න යතුරක් වගේ ඉතින් ඒ නිසා අද දවසෙත් අපි මේ ධම්මහදේ විභංගයේ දිගහැරුම තමයි අද දවසෙත් මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ එතකොට විදර්ශනා භූමිය කියලා කියන්නේ සසර දුකින් එතර වෙන මාර්ගය මේ විදර්ශනා භූමිය පෝෂණය වෙලා තියෙන්නේ මේ විදර්ශනා භූමිය අලංකාරවත් වෙන්නේ වර්ණවත් වෙන්නේ දිවෙන්නේ ප්‍රධාන කාරණා 12ක් මත මතක් කරගන්න දැන් අපි කලින් දේශනා කරපු ප්‍රධාන කාරණා 12 කති කන්ධා කති ආයතනානි කති ධාතුයෝ කති සච්ඡානි කති ඉන්ද්‍රියානි කති හේතු කති ආහාරා කති පස්සා කති වේදනා කති සංඥා කති චේතනා කති චිත්තානි මේ විදිහට ස්කන්ධ ආයතන ධාතු වශයෙන් මේ මුළු විදර්ශනා භූමියම ප්‍රධාන කොටස් 12කට බෙදෙනවා ප්‍රධාන කොටස් 12කට බෙදෙනවා මේ ප්‍රධාන කොටස් 12 අපි ප්‍රථමයෙන්ම ඉගෙන ගත්ත සබ්බ සංඝහ වාරයේ හැටියට මේ 31 තලයේම සංග්‍රහ කරලා අපි ඉගෙන ගත්තා සබ්බ සංඝහ වාරයේ හැටියට 31 තලයටම මේ ධර්මතා 12 යෙදෙන්නේ කොහොමද කියලා ඒක මතක ඇති ඊට පස්සේ uppatti anuppatti dassana vāraya ඒ භූමිවල ඉපදෙන හැටිත් නොඉපදෙන හැටිත් අපි ඒ ඉපදෙන ඒ වගේ මේ භූමිවල ඉපදෙන්නේ නැති ධර්මතා මොනවද කියලා අපි කතා කරගන්න යෙදුනා ඊගාවට පරියාපන්න අපරියාපන්න වාරය කියලා ඒ භූමිය අනුවම දිවෙන ධර්මතා මොනවද ඊට පස්සේ ඒ භූමිය අනුවම නොයෙදෙන ධර්මතා මොනවද ඊට පස්සේ uppatti khane විජ්ජමාන අවිජ්ජමාන දසන වාරය ඒ කියන්නේ ඒ භූමිවල uppatti ක්ෂණේහිම ඒ කියන්නේ උපදිනකොටම පෙරපසු නැතුව එකටම උපදින ධර්මතා මොනවද කියලා අපි මේ විදියට භූමි අන්තර වශයෙන් මේ විදියට ඒ භූමිවල තියෙන ආයු ප්‍රමාණ වශයෙන් මේ විදියට දහ ආකාරයකට අපි කලින් සඳහන් කරා ප්‍රධාන මාතෘකා 12ක් යටතේ ඒකෙදී අපි ඒ මාතෘකා සැකෙවින් දේශනා කරලා ස්කන්ධ කියන පරියාය අපි එදා කෙටියෙන් හැඳින්නුවා
නමුත් මට දුරකැතන ඇමතුම් ගණනාවක් ආව ස්වාමින් වහන්සේ මේ ස්කන්ධ කියන කාරණාව තව දුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට මේ ස්කන්ධ කති කන්දා කති ආයතනනි කති ධාතියෝ කියලා මේ ආරම්භ කරන තැන ස්කන්ධ කියන කාරණාව අපි මොනවද කියන කාරණාව නැවතත් අපි සම්මර්ෂණය කරගන්න උත්සාහවත් වෙමු. මොකද සත්ව පුද්ගල ස්වභාවයේ මූලිකම න්‍යස්තිය මූලිකම පදනම මෙන්න මේ ස්කන්ධ මත තමයි තීරණය වෙන්නේ. එතකොට පින්වතුනි මේ ස්කන්ධ එහෙම නැත්නම් ස්කන්ධ පහක් තියෙනවා. මොනවද ඒ පහ? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. මෙතන මේ ස්කන්ධ පහ තමයි අපි කෙටි කරලා හඳුන්වන්නේ නාම රූප කියන පරියායයෙන්. නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව දැනගන්නා වූ ස්වභාවයට නාම රූප පරිච්ඡේදය. ඊගාවට පින්වතුනි මේ පිළිබඳව අපි දන්නවා මිලින්ද ප්‍රශ්නේදී මිලින්දු රජුරුව නාගසේන හාමුදුරන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ සිද්ධ කරපු දුෂ්කරම ක්‍රියාව කුමක්ද? සිද්ධ කරපු දුෂ්කරම ක්‍රියාව කුමක්ද කියලා අහනවා. ඒ වෙලාවේ නාගසේන හාමුදුරුව දේශනා කරනවා මෙන්න මේ සිතක තියෙන ස්කන්ධ පංචකය වෙන්වෙන් කරලා මනාකොට අවබෝධ කරගෙන ලෝකයට පැහැදිලිව දේශනා කරපු එක තමයි මෙන්න මේ දේශනාව තමයි ලෝකේ අපහසුම අමාරුම දුෂ්කරම ක්‍රියාව කියලා. දැන් බලන්න ඒකට උදාහරණයක් ඒ මිලින්ද ප්‍රශ්නෙම තියෙනවා. මේ මහා සාගරයට මහා ගංගාවලින් ජල ධාරාවන් ඇවිල්ලා එකතු වෙනවා. ගංගා යමුනා අචිරවති සරබූ මහී කියන මේ මහා ගංගාවන්ගෙන් ඇවිල්ලා ජලය මහා සාගරයට එකතු වෙනවා. එහෙම මහා සාගරයට එකතුනම් පස්සේ යම් කිසි කෙනෙක් කොතනින් හරි දිය දෝතක් අරගෙන මෙන්න මේ ජලයේ තියෙන මේ දිය දෝතේ තියෙන මේ ජලය මේක ගංගා කියන ගඟෙන් ආපු, මේක යමුනා කියන ගඟෙන් ආපු, මේක අචිරවති, මේක සරබු, මේක මහි කියන ගංගාවෙන් ආපු ජලය කියලා කිසිම වෙලාවක වෙන් කරන්න පුළුවන්ද? වෙන් කරන්න බෑ. ඒක ඉතාම අපහසු ක්‍රියාවක්. ඒක කරන්න බෑ කියන ගණයට යදෙනවා. පින්වත්නි ඊටත් වඩා අමාරුයි කියලා සඳහන් කරනවා මෙන්න මේ සිතක ඇතිවෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ වෙන් කරලා මනාකොට නැවතත් කියනවා වෙන් කරලා හඳුන්ලා තියෙනවා අජිත කේස කම්බල පකුද කච්චායන නිගන්නාත පුත්ත මක්කලි ගෝසාල සච්චකලාදී උදවියත් රූප වේදනා සංඥා සංකාර පිළිබඳව කියලා තියෙනවා. නමුත් මනාකොට දේශනා කරලා නැහැ. නිවරදිව දේශනා කරලා නැහැ. දැන දැක අවබෝධයෙන් දේශනා කරලා නැහැ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ නාම රූප පරිච්ඡේදය පිළිබඳව යම් කිසි කෙනෙක් මනාකොට අවබෝධ කරගන්නවා නම් ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ නාම රූප පරිච්ඡේදය පිරිසුදු කරගන්නවා නම් අපි කියන දිට්ටි විසුද්ධිය කියලා. ඒ කියන්නේ සෝතාපන්න භාවයට පත් වෙන්න පුළුවන් ප්‍රධානම අවස්ථාව තමයි මේ නාම රූප පරිච්ඡේදය පිරිසිදු දැකීම. පින්වතුනි එතකොට අද දවසෙත් අපි මේ ස්කන්ධ කියන කාරණාව තවදුරටත් විග්‍රහ කරමු. ඒකෙම තව දිගදුමක් හැටියට මේක සඳහන් කරමු. කතිකන්ධා ස්කන්ධයෝ කියලා කියන්නේ කුමක්ද? ස්කන්ධ කියලා කියන්නේ හඳුන්වනවා කන්දත්තෝ රාසත්තෝ කුංජත්තෝ. ඒ කියන්නේ ස්කන්ධ කියන්නේ ගොඩ, රාශිය, සමූහය කියන අර්ථයෙන්. ගොඩක්, රාශියක්, සමූහයක් කියන අර්ථයෙන් කියනවා ස්කන්ධ කියලා. ඒ වගේ මෙතන සඳහන් කරනවා කොටසටත්, රූප කොටස
වේදනා කොටස සංඥා කොටස සංඛාර කොටස කියලාත් හඳුන්වනවා. එතකොට මේ ස්කන්ධ කියලා හඳුන්වන්නේ ගොඩක් රාශියක් සමූහයක් කොටසක් කියන අර්ථයෙන්. එතකොට එහෙම කොටස් කීයක් තියෙනවද මේ සිත් උපදිනකොට සත්වයා පුජ්‍යලයා කියන තැන අපි දන්නවා ස්කන්ධ පංචකයක් මූලික වෙලා පංච උපාදානස්කන්ධ ලෝකයක තමයි සත්ව පුජ්‍යල පැනවීම අදාළ වෙන්නේ යෙදෙන්නේ අපි දන්නවා මේ සත්වයාගේ පුජ්‍යලයාගේ මූලික තනුම් මේකකය ශෛලිය කියලා අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙනගෙන තියෙනවා මට මතක හැටියට බොහෝ කාලයක් ගිහින් නිසා මට මතක නෑ නමුත් මං නිවැරදි නම් මිනිස්සෙගේ සත්වයේගේ මූලික තනුම් මේකේ ශෛලිය කියලා හඳුන්වනවා ඊටත් එහාට ගිහින් පරමාණුව කියලා තව දුරට හඳුන්වනවා ඒ ලෞකික ධර්මතා වල අපේ ලෞකික සත්වයන්ගේ දනුම් පරාසය තුල කතා කරන දේවල් ඒ වගේම මේ සත්ව පුද්ගල භාවයේ ලෝකෝත්තර මේ ආර්ය මාර්ගයට සාපේක්ෂව සත්ව පුද්ගල භාවයේ උපදින මූලිකම ඒකකය තමයි මෙන්න මේ ස්කන්ධ පංචකය එතකොට 31 තලයම ගත්තාම මේ බඳු ස්කන්ධයෝ පහක් ඕනෑම තැනක නියෝජනය වෙලා තියෙනවා 31 තලය කියලා කියන්නේ 11 කාම භූමිය සතර අපාය ඒ කියන්නේ කාම දුගතිය කාම සුගතිය හැටියට මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි 7යි 4යි 11යි ඊගාවට රූපාවචර බ්‍රහ්ම ලෝක ටික අසඤ්ඤ සත්‍යය ඇතුළු ඊගාවට අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 මෙන්න මේ මුළු මහත් 31 තලයේම සත්ව පුද්ගල ස්වභාවය තීරණය කරනවා නම් නිර්ණය වෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් මෙන්න මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන තමයි ඒ පැනවීම සත්ව පුද්ගල භාවයේ උපදින්නේ පවතින්නේ එතකොට මෙන්න මේ කාරණාව යම් කිසි කෙනෙක් හරියට තේරුම් ගත්තොත් අන්න එදාට තමයි නිවැරදි විදිහටම බෞද්ධයෙක් බවට පරිවර්තනය වෙන්නේ ඒ කෙනා ඊගාවට එදවස තමයි මේ සියලුම දෙසෙතක් මිත්‍යා දෘෂ්ටි දුර වෙලා යන්නේ සාස්වතවාදය උච්ඡේදවාදය කියන මේ ප්‍රධාන දෘෂ්ටි දෙක මුල් කාරණා කරගෙන 62ක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා නම් සත්වයක් ඉන්නවා සත්වයක් නැහැ සත්වයක් ඉපදුනේත් නැති නැත්තේත් නැති කියලා මේ ආදී වශයෙන් යම් තාක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා නම් මේ සියලු මිත්‍යා දෘෂ්ටි දුරු වෙන්නේ මෙන්න මේ නාම රූප පරිච්ඡේදයේ පිළොඳ යම් කිසි කෙනෙක් මනාකොට තේරුම් ගත්තොත් එතකොට මේ ස්කන්ධ කියන පරයය අපි අවබෝධ කරගන්නකොට මේ ස්කන්ධ කියන එක හොඳට මතක තියාගන්න ප්‍රධාන කොටස් පහයි මේ ප්‍රධාන කොටස් පහ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධ පහ සිව් භූමියේම ඒ කියන්නේ කාම භූමිය රූප භූමිය අරූප භූමිය අපරියාපන්න භූමිය ඒ කියන්නේ ලෝකෝත්තර භූමිය මේ සිව් භූමියේම ස්කන්ධ පංචකයේ දෙනකොට මේකේ අඩු වැඩි වීම වශයෙන් තමයි මේක උපදින්නේ ඒ ස්කන්ධ පංචකයේම අයිති වෙන භූමි තියෙනවා ඒවා අඩු වෙලා උපදින තැන් තියෙනවා එතකොට අපි ඒවා ඉස්සරහදී උප්පත්ති අනුප්පත්ති දර්ශන වාරයේදී පරියාපන්න අපරියාපන්න වාරයේදී අපි සාකච්ඡා කරමු එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය කොහොමද ඉස්සරලාම ඉපදුනේ මොනවා හරි කතා කරන්න අපිට ස්කන්ධ පංචකය ඉස්සරලා ඉපදුන ආකාරයක් තියෙන්න එපාය මේක අහේතුක අප්‍රත්‍යක්ව ඉබේ හටගත්ත දෙය කියන්නේ අදිච්ච සමුප්පන්නව ඉපදුනාද එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මේක මැව්වද මහා බ්‍රහ්මයා මේක මැව්වද කියලා මේ ස්කන්ධ පංචකය පිළිබඳව යම්තා දෘෂ්ටි තියෙනවනම් ඒ දෘෂ්ටි දුරු වෙන විදිහට
එවැගේම සත්ව පුජ්‍යලෙක් ඉපදුනත් නෙවෙයි මේ සිද්ධ වුණේ මොකක්ද කියලා අපි අවබෝධ කරගන්නකොට මේ ස්කන්ධ පංචකය කියන කාරණාව අහේතුක අප්‍රත්‍තිකවත් එවැගේම දෙවියන් වහන්සේ මැව්වත් මහා බ්‍රහ්මයා මැව්වත් මේ ආදී කිසිම තැනකට හසු වෙන්නේ නැතුව මෙන්න මේ ස්කන්ධ පංචකය වර්තමානයේක ඉපදුනා හැබැයි ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ඒ හේතු ප්‍රත්‍යයට පුරාණ අවිද්‍යා සංකාර යෙදලා සංහා උපාදානයේ නිසාම භව වෙලා දැන් මෙන්න මේ ස්කන්ධ පංචක ඉපදිලා තියෙනවා එතකොට මේ අවිද්‍යාව දෙපැත්තකින් අපිට උපකාර වෙලා තියෙනවා සත්ව පුජ්‍යල භාවයේ උපදවා ගන්න මූලික ස්කන්ධ පංචකේ උපදවා ගන්නත් දැන් මෙන්න මේ අවිද්‍යා සංකාර හේතුපනිස්ර වෙලා තියෙනවා අවිද්‍යා සංකාර පෙරයි කියනකොට ඒ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ ඉබේ හටගත්ත නෙවෙයි එහෙමනම් පුරාණ කරපු එදත් ඒ නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන ඒ කර්ම කෙරෙහි ඇති කරගත්ත තණ්හාව නිසා හොඳට මතක තියාගන්න කර්මය කොහෙද උපදින්නේ බාහිර උපදිනවද නෑ කර්මය උපදින්නේ යම් සිතක එදත් ඒ සිතක ඒ රූපය ඒ වේදනාව ඒ සංඥාව ඒ සංකාරය ඒ විඥානය නොදන්නා කම නිසා කර්මයක් තමන්ගේ හිතේ ඇති කරගත්තා නම් ඒ දවසත් පංච උපාදානස්කන්ධයක් ඇති කරගත්තා නම් ඒ හිතබු භූමියෙන් අපි චුත වෙනවත් එකම ඒ කර්මය ඒ සංඛාරයේ කෙරෙහි ඇති කරගත්ත තණ්හාව නිසා තමයි නැවත වතාවක් මේ ස්කන්ධ පංචකය පහළ වුනේ ඊට පස්සේ ඊ අවිද්‍යා සංඛාර වලට දුක් විඳිනවා කියලා යම් කිසි කෙනෙක් පැහැදිලි කරනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ කියන්නේ අපිට මේ දුක නැති කරන්න බෑ මේ දුක ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද ඇයි පුරාණ අවිද්‍යා සංකාර නිසානේ මේ දුක ඇති වෙලා තියෙන්නේ ඒ නිසා දැන් අපිට මේ දුක නැති කරන්න බෑ කොහොම හරි මේ දුක විඳින්න සිද්ධ වෙනවා මේ දුක විඳලා ඉවර වෙලා ඊට පස්සේ අපිට නිවන් දකින්න වෙන්නේ ඊළඟ ජීවිතේ මතක තියාගන්න පුරාණ අවිද්‍යාව සංකාර නිසා ස්කන්ධ ටික ඉපදුනා ස්කන්ධ ටිකත් සංකතයි ප්‍රත්‍යයෙන් හටගත්තේ එතකොට දුකේ කියන සංකතත්ෝ කියන කාරණාවත් එතන අපිට ගන්න පුළුවන් නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ දුක නිරුද්ධ කරන්න කිව්වහම මේ පංච උපාදාන ස්කන්ධ දුක අයින් කරන්න කියලා කිව්වේ ස්කන්ධ දුක අයින් කරන්න කියලා කිසිම තැනක දේශනා කරලා නැහැ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දේශනා කරලා තියෙන කුමක් සඳහාද ක්ලේශ පරිනිර්වාණය සඳහා අනුපාදා පරිනිර්වාණය සඳහා සෝපදිශේෂ පරිනිර්වාණය සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සහිත මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ මෙන්න මේ කෙලෙස් පිරිනිවීම සඳහා නැත්තම් ගොඩාක් දෙනෙක් වරද ගන්න කාරණාවක්. එතකොට ස්කන්ධයන්ගේ යම් දුකකුත් තියෙනවා කාය පටිබද්ධ දුකක් තියෙනවා මහ රහතන් වහන්සේලාත් ස්කන්ධ දුකක් විඳිනවනේ. ඒ නිසා අනුපදිශේෂ පරිනිර්වාණයෙන් ඒක නිරුද්ධ වෙන්නේ. එතකන් කාය පටිබද්ධ දුකක් බුදුරජාණන් වහන්සේටත් ඒ වගේම සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ඒ වගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදී මේ මහ රහතන් වහන්සේලාත් විඳලා තියෙනවා. ඒ කාය පටිබද්ධ දුකක් ස්පර්ශ නිසා ඇතිවන දුක් වේදනාවක් තිබුණත් සැප වේදනාවක් තිබුණත් ඒ හැම වේදනාවකම චලංග සමන්නාගත උපේක්ෂාව තියෙනවා. සත්ව පුජ්‍යල භාවයෙන් උපදින දුකක් එන්නේ නැහැ. පින්වතුනි එතනදී මෙන්න මේ ස්කන්ධ ටික ඉපදුනේ කොහොමද ස්කන්ධ ටික සත්වේ පුජ්‍යලයක් නෙවෙයි පුරාණ අවිද්‍යාව සංකාර නිසා ගෙනල්ල ඇරලුවා හරියට අපි ඉස්කෝලේ යන කාලේ අම්මා හරි තාත්තා හරි අපේ සහෝදරයෙක් හරි මාමා කෙනෙක් හරි අපිව ගෙනල්ලා අපිව මේ අමතර පන්තියක් සඳහා බස්සලා යනවනේ අපිව එතන යොමු කරලා යනවනේ ආවන් පස්සේ ඉගෙන ගන්න නොඉගෙන ගන්න එක අපේ වැඩක් නේ නේද ඒවා ගෙනල්ලා ඇරලවලා අපිව යනවා
අන්න ඒ වගේ ඇරලවල ගියන් පස්සේ එතන ඉඳලා අපි අපිට ඕන දෙයක් කරනවා ඒක ඉස්සරහට යනවද එහෙම නැත්නම් ඒක විනාශ කරගන්නවද එහෙම නැත්නම් ඒකේ දියුණුවටපත් වෙනවද කියලා ඉවරලා ඒ විෂයන් පිළිබඳ දක්ෂ වෙනවද කියන කාරණාව අපි උපදවා ගන්න. ඒ වගේ මේ පුරාණ අවිද්‍යාව සංකාරයේ මොකද කරන්නේ අපිව ගෙනල්ලා ඇරලවල යනවා. මේ ස්කන්ධ ටික උපද්දවල යනවා. මේ ස්කන්ධ ටික හරිම අහිංසකයි අනාත්මයි මේ ස්කන්ධ මුකුත් දන්නේ නැහැ ඒ නිසා ප්‍රසාදේ හැදුන හැටියට බහැර රූප ආයතනේ ගැටුණාම ඒ චක්කු විඥාණයට යම් වර්ණ සටහනක් රූපයක් උපදිනවා ඒක කෙලෙස් නැහැ ඊට පස්සේ මතක තියාගන්න එතන හරි අහිංසකයි අනාත්මයි වේදනාව ස්පර්ශ නිසා සංඥාව සංඛාර ස්පර්ශ නිසා උපදින්නේ ඒ විඥාණය මේ නාම රූප දෙක නිසා උපදින්නේ එතන සත්වයක්වත් පුජ්‍යලයක්වත් ආත්මයක්වත් ඇත්තේ නැහැ ඒක බොහොම අහිංසකයි ඊට පස්සේ මෙන්න මේ උපදින විපාක ධර්මතාවය පිළිබඳව අනාත්මෝ ධර්මතාවය පිළිබඳව අපිට අනාශ්‍රෝ නුවණක් ඒ යථාභූත ඥාන දර්ශනයක් යෙදෙන්නේ නැති වෙනවත් එකම සිද්ධ වෙන කාරණාව තමයි දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ පෙර සංසාරේ හුරු පුරුදු කරපු ඒ තණ්හා ආදී ධර්මතා නිසා එතන අපි පෙර ජීවිතෙත් ඒ තණ්හාව භුක්ති විඳින්මින් ඉන්නකොට හරි දැන් කාලේ ඉවරයි මහත්තයෝ එහෙනම් දැන් අපිට අවශ්‍ය වෙනවා මේ ගෘහය ඔයා දැන් අයින් වෙන්න කියලා අපි එළියට දැම්මන් පස්සේ අපි කාටත් යන්න සිද්ධ වෙනවා මේ රූප ජීවිතේන්ද්‍රිය ඉවරනවත් එක්ක මේ ශරීරයේ ආයුෂ හෝ ආයුක්කය කම්මක්කය උභයක්කය උපච්ඡේදක කියන මේ කුමන හෝ ආකාරයකට මේක කෙලවර වුණාන් පස්සේ අපිට යන්න සිද්ධ වෙනවා. නමුත් අපේ තණ්හාව සිඳිලා නැහැ. එහෙම නේද? තණ්හාව සිඳිලා නැහැ. ආයෙත් මේ ව්‍යාපාරේ යම් තැනක ගිහින් ආපහු පටන් ගන්නවා. ස්කන්ධ පංචකය අහිංසකයි අනාත්මයි සත්වි පුජ්‍යලෙක් නෙවෙයි. පුරාණ අවිද්‍යා සංකාර නිසා ඉපදුනේ. ඉපදුනම් පස්සේ ඊට පස්සේ ආපහු නැවත වතාවක් කුමක්ද සිද්ධ වෙන්නේ ඒ විපාක වූ ධර්මතාවේ ඉපදුනේ කොහොමද කියලා නොදන්නා කම යෙදෙනවත් එකම නැවත වතාවක් අන්න අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව යෙදිලා නැවත වතාවක් අපි කර්ම රැස් කරගන්නවා පැහැදිලිද නැවත වතාවක් අපි කර්ම රැස් කරගන්නවා එතකොට මෙන්න මෙතනින් තමයි අපේ හැරවුම් ලක්ෂ්‍ය ආපහු කෙලින්ම සත්වයේ පුජ්‍යලේ පෙර ජීවිතේ ඉඳලාම ආවනම් පින්වතුනි අපිට බෑ ඒක වෙනස් කරගන්න. නමුත් මෙතන තියෙනවා අපිට වෙනස් වෙන්න පුළුවන් ගති ධර්මතාවයක් මෙතන තියෙන නිසාම අනාත්ම ධර්මතාවයක් තියෙන නිසාම මේ පංච උපාදානස්කන්ධ දුක අපි උපදවාගත්තේ වර්තමාන අවිද්‍යා සංකාරේ නිසානේ. ඒ නිසා වර්තමානයේක අපිට අවිද්‍යාව නිරුද්ධ කරොත් නිරවශේෂයෙන්ම අපිට දුක නැති කරන්න පුළුවන්. අචේල කස්සප බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ නේද? අචේල කස්සප සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ හම්බ වෙලා අචේල කස්සප කියන පරිබ්‍රාජකේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දුක කියන එක තමන් ඇති කරගත්ත එකක්ද? ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න අපි හැමෝම මේ උත්සාහවත් වෙන ජීවිතේ දුක නැති කරන්නනේ. එතකොට දුක කියන එක තමන් උපදවාගත්ත එකක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කස්සප එසේ නොඇසිය යුතුයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දුක කියන එක අනුන් උපද්දවපු දෙයක්ද? එසේත් නොඇසිය යුතුයි. එතකොට එහෙනම් දුක කියන එක තමනුත් අනුනුත් දෙගොල්ලම එකතු වෙලා සිද්ධ කරගත්ත දෙයක්ද? එසේත් නොඇසිය යුතුයි. එහෙමනම් මේ දුක කියලා දෙයක් ඉබේ හටගත්තද? එසේත් නොඇසිය යුතුයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දුක කියලා දෙයක් නැද්ද? නෑ, දුක කියලා දෙයක් තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දුක කියන දේ දන්නේ නැද්ද? නෑ, මම දන්නවා. දැන් උබතෝ කෝටික ප්‍රශ්නයක් නේ. දුක කියන එක තමන් කරපු දෙයක්වත් අනුන් කරපු දෙයක්වත් නෙවෙයි. එතකොට දෙගොල්ලකම එකතුලා කරපු දෙයක්වත් නෙවෙයි. දුක කියන ක හේතුක අප්‍රත්‍යිකව ඉබේ හටගත් දෙයක්වත් නෙවෙයි. දුක නැති දෙයක්වත් නෙවෙයි. එනිසා මේ දුකයි කියන ධර්මතාවය පින්වතුනි අවිද්‍යා පත්‍යා සංඛාරා අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි මේ දුක කියන ධර්මතාවය ඉපදුනේ.
එතකොට කෙනෙක් පුජ්‍යලේ කරා නෙවෙයි කතරු කෙනෙක් එතන ඇත්තේ නෑ මේ නාම රූප පිළිබඳ නොදන්නා කම ස්කන්ධ ස්කන්ධ හැටියට නොදන්නා කම මේ අවිද්‍යාව නිකන් ඉන්නේ නෑ මේ ස්කන්ධය බොහොම වටිනා කියන දේවල් හැටියට නිර්මාණය කරලා දෙනවා මේ සත්වයන්ගේ හිතේ ඇති වෙන කෙලෙස් ධර්ම මත ආශ්‍රව ඕග යෝග ග්‍රන්ථ නීවරණ උපාදාන සංයෝජන කෙලෙස් අනුසය ආදී මේ නව ආකාරයකට යෙදෙන අකුසල ධර්මයන් උපාදාන වශයෙන් යෙදිලා මෙන්න මේ ධර්මතා ස්කන්ධ මත පතිත වෙලා ස්කන්ධත් එක්ක එකතු වෙලා අපිට ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ලෝකයක් උපද්දලා දෙනවා දැන් මේ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ලෝකය උපද්දලා දීපු අවිද්‍යා සංකාරය තණ්හා උපාදානයේ නිසා දැන් අපිට පංච උපාදානස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා දැන් අපිට වටිනා කියන දේවල් තියෙනවා දූ දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලා ඉන්නවා ඥාති හිතවතුන් යාන වාහන ඒ වගේම ගැටෙන්න අන්‍ය ඌ පුජ්‍යලෝ අන්‍ය ආගමික අන්‍ය ජාතිකයෝ අපිට විරුද්ධවාදී නොයේකුත් උදවිය ඉන්නවා දැන් දැන් අපිට හොඳට තණ්හා මාන දිට්ටි වශයෙන් හැසිරෙන්න පුළුවන් ද්වේෂ සහගතව හැසිරෙන්න පුළුවන් ඒ වගේ මුලා සහගතව හැසිරෙන්න පුළුවන් දැන් කුසල කර්ම අකුසල කර්ම කරන්න පුළුවන් දැන් ලෝකයක් ඉපදිලා තියෙනවා එතකොට මේ අපි උපදවාගත් ලෝකේ අපි හිත කැමති දේවල් කැඩෙනකොට බිඳෙනකොට විනාශ වෙනකොට අපි බොහෝම ඇලුම් සහගතව ආශ්‍රය කරන උදවිය වෙනස් වෙනකොට අන්න අපිට ජීවිතයේ දුක එනවා දැන් මේ දුක එන්නේ ස්කන්ධ පංචකය නිසාද එහෙම නැත්නම් ස්කන්ධ පංචකේ නොදන්නා කම නිසා අවිද්‍යාව නිසා ඇති කරගත් මේ සංස්කාර ධර්මතා නිසාද දැන් මේ දුක එන්නේ පින්වතුනි සත්වයේගෙන් පුජ්‍යලයන් කෙනෙක්ගෙන් දෙයක්ගෙන් අපි දුක කියලා යමක් විඳිනවා නම් ඒ විඳීමට හේතුව අවිද්‍යා පත්‍ය සංඛාරා කැඩෙන විඳන දේවල් මේ ලෝකේ ඕනෑම කාලයක ස්ථිර නැහැ හැමදාම ඒවා සංකතනම් ඒ වගේ ලක්ෂණය තමයි අනිත්‍ය භාවයට පත්වෙන එක ඒ අනිත්‍ය වෙන ධර්මතා අපි හිතුවත් සම්මර්ෂණය කරත් නැතත් මේ අනිත්‍ය වෙන ධර්මතා අනිත්‍ය වෙනවා දැන් අපි මේ කැමරාව පේන එක දර්ශනේ වෙන එක ඇහත් රූපය චක්කු විඤ්ඤාණ නිසා පේන්නේ කියලා අපි මෙහෙම සම්මර්ෂණය කරනවා පේන එක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා අපි කතා කරනවා කතා කරාට මේක කතා කරත් මේක නිරුද්ධ වෙනවා හොඳයි කතා කරේ නැත්නම් සම්මර්ෂණය කරේ නැත්නම් මේක මෙහෙම පවතිනවාද නෑ ඒත් නිරුද්ධ වෙනවා අපි හිතුවත් නැතත් මේ ධර්මතාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් සිද්ධ වෙන කාරණාව තමයි මෙන්න මේ නිරුද්ධ වෙන ස්වභාවය අපේ හිතට කවදාවත් තේරෙන්නේ නැහැ. අවබෝධ කරගන්න බෑ. වැටහෙන්නේ නැහැ. මේ විද්‍යාව අපේ හිතේ උපදින්නේ නැහැ. උපදවා ගන්න බෑ. ඒක දන්නේ නැහැ අපි. ඒ නිසා ඒ ඇහත් රූපයත් හිතත් යෙදිලා උපදින ධර්මතාවයක් තියෙනවා නම් ඉතුරු නැතුවම නිරුද්ධයි දිත්තේ දිත්තමත්සං කියන කාරණාව අපි දන්නේ නැති වෙනවත් එකම ඒක ඇති බවට හම්බ වෙනවා ඇති බවට හම්බ වෙන්නේ ඒ අවිද්‍යාවෙන් කෙලෙස් සහගත මනසින් ඒක ඇති බවට හම්බ වෙනවා මිසක් සත්‍ය සැබෑ ලෝකෙ එහෙම දෙයක් තියෙනව නෙවෙයි එතකොට අපි ආදරය කරන්නේ ගහ මරා ගන්න පුංචි දරුවෝ සුරතල් කරන්නේ මේ කොම කරන්නේ ලෝකයක් අපි දුක් විඳින්නේ මේ අවිද්‍යාවෙන් අපි උපදවාගත්ත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල පැහැදිලි දේ කාරණාව ඔව් එතකොට මේකට හේතුපාදක උනේ ඍජුවම එක පාරටම පංච උපාදානස්කන්ධය ඉපදුනාද නැහැ පංච උපාදානස්කන්ධය ඉපදුනේ නැහැ එහෙමනම් මෙතන ඉස්සරලාම ඉපදුනේ කුමක්ද ස්කන්ධ පංචකයක් ස්කන්ධ පංචකය බොහොම අහිංසකයි අනාත්මයි සත්වයෙක්වත් පුජ්‍යලයෙක්වත් නෙවෙයි හැමතැනම ස්කන්ධ පංචකේ තමයි මුලින්ම උපදින්නේ ඊට පස්සේ අනාශ්‍රූ ප්‍රඥාවට සාපේක්ෂව ඒ කියන්නේ ලෝකෝත්තර ධර්මයකට ලෝකෝත්තර ඥානයක් තමන්ගේ හිත තුල නැති වෙන හැම වෙලාවෙම මේ විපාකය සාසවයි කියලා කියන්නේ ඒ කියන්නේ ආශ්‍රව සහිතයි කියලා හඳුන්වන්නේ
ये विपाक हित तुल आश्रव यदन हिंदा निवे नमु दैंग मेया देकट गनां करंद बैवागे हितियाट नतर वेन्नेम कर्म रैस करला ये अरतें दकिंद मेन्न मे धर्मता सासवाई कियला इतकोट पिंगतुनी मेन्न मे कारणावेदी अपि तेरुं गंडोने दैंग समहार केनेक අපිත් එක නිකන් කතා කරලා තිබ්බා ස්වාමීන් වහන්සේ විපාක ටිකත් ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධ කියලා කියනවා කුමන දැන් අපි දන්නවා බුදුරජාන් වහන්සේ ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියලා දෙකක් බෙදලා තියෙනවා එහෙම නේද ඔව් ස්කන්ධ ටික සහ උපාදානස්කන්ධ කියලා දෙකක් බෙදලා තියෙනවා මේ ස්කන්ධ කියලා කියන්නේ මොකක්ද උපාදානස්කන්ධ කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනකොට අපි රූප උපාදානස්කන්ධය ගමුකෝ චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං ඔන්න ස්කන්ධය හඳුන්වන කොටයි ඊගාට උපාදානස්කන්ධය හඳුන්වන කොට ඒත් එහෙමමයි චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං ඒත් එහෙමමයි හඳුන්වන්නේ එතකොට මෙතන සාසව උපාදානීයා කියලා හඳුන්වනවා එතකොට සාසව ආශ්‍රව සහිත උපාදානෙට හිත වූ අර්ථයෙන් එතකොට මතක තියාගන්න ධර්මයක් සම්මර්ෂණය කරනකොට අපිට බෑ සූත්‍ර සහ විනය විතරක් සම්මර්ෂණය කරලා මේක අවබෝධ කරගන්න. සූත්‍ර සහ විනය විතරක් සම්මර්ෂණය කරලා මේක මුළු තෙවලා දහමම මුළු ත්‍රිපිටකයම හකුලෝල කැටි කරලා අරගෙන තමයි අපි මේක සම්මර්ෂණය කරන්න ඕනේ. එතකොට මොකද 42000ක්ම ධර්මස්කන්ධේ 84000ක් ධර්මස්කන්ධේ 42000ක්ම අයිති වෙන්නේ අභිධර්ම පිටකයට. කම්මස්සකත සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට කිසි ගැටලුවක් නැහැ සූත්‍ර විනයෙන් අපිට කතා කරන්න පුළුවන්. අභිධර්මයක් ගන්න පුළුවන් බැරි කමක් නැහැ. නමුත් ලෝකෝත්තර මාර්ගයක් ගැන කතා කරනකොට ඒ කාන්තෙන් ඒ අධිප්‍රඥාව කියන තැන ස්පර්ශ කරනකොට මේ අභිධර්මය කියන කාරණා ටික අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕනේ. අපිට හිතලුවක් කියන්න බෑ. අපිට ඕන දෙයක් කියන්න බෑ. ඒ නිසා බුද්ධ වචනයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒ නිසා මේ ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ කියන කාරණා දෙක නිවැරදිව අපි හෙලිපෙහෙලි කරගන්න ඕනේ. විපාකයේ විතරක් මේ රූපය කියන ධර්මතාවයේ රූපස්කන්ධය කියන ධර්මතාවය මුල්ම අවස්ථාවේ කැඩි කැඩි බිඳි බිඳි යනවා මේ රූපය රූපතිති කෝ භික්කවේ රූපං ඒ කියන්නේ මේක හැම මොහොතකම පෙන පිටක් වගේ සීතෙන් මූස්නෙන් වෙනස් වෙනවා මම මේක දැක්කා කියලා ඉවරලා මේ බිඳි බිඳි යන රූප කලාප බිඳි බිඳි යන ස්වභාවය අපි දැක්කා කියලා ඉවරලා අපි ඔතනින් නැතර වෙලා හරියන්නේ නැහැ මතක තියාගන්න රූපස්කන්ධේ ඔහොම අපිට මාංශ චක්ෂුසෙන් දකින්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙන්න මේ රූපස්කන්ධය කියන කාරණාවත් රූප උපාදානස්කන්ධය කියන කාරණාවත් හඳුන්වනකොට එකම ආකාරයට හඳුන්වන්නේ මොකද ඊට හේතුව අපිට මේ උපාදානස්කන්ධ කියලා හඳුන්වනකොට ඒ හඳුන්වන්න තියෙන්නේ අපිට මේ චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතනං උපාදාය රූපං කියපු රූපස්කන්ධේ හම්බෙන මේ ප්‍රත්‍ය ධර්ම ටිකත් ඒ වගේම වේදනා සංඥා සංකාර හඳුන්වන ස්පර්ශ ප්‍රත්‍යයත් ඒ වගේම විඥානයේ නාම රූප දෙකත් කියන මෙන්න මේ ධර්මතාවය තමයි අපිට හඳුන්වන්න තියෙන්නේ. ඒ විපාක ධර්මතා පවා තුන් භූමි අනුව ගියපු ඒ විපාක ධර්මතා පවා දැන් කෙලෙස් නැති වුණාට දැන් ආශ්‍රව නැති වුණාට දැන් උපාදාන නැති වුණාට ඒක බොහොම පිරිසිදු වුණාට අනාශ්‍රූ ප්‍රඥාවක් නැති තැන ඒ කියන්නේ රූපය ඉක්මවා පවතින මේ රූපය කොහොමද ඉපදුනේ කියලා ඒ රූපය බැහැර සතර මහා ධාතු වලට අයිති නැති විදිහට සතර මහා ධාතු ඇසුරු කරගෙන ඇහැ රූප දෙක හිතත් යෙදිලා වර්තමානයක මේ රූපේ ඉපදුනේ කොහොමද කියලා නොදන්නාකම යෙදෙන නොදන්නාකම ඇති හැම සිතක්ම දැන් කෙලෙස් නැති වුණාට මේකට
කියනවා ආසව විප්පයුත්තා සාසව ආශ්‍රව නොයදී සාස්රෝ වෙනවා එහෙනම් පංච උපාදානස්කන්ධ තුන් භූමිය අනුව ගිය ඒ අව්‍යාකත සිත් ඒ කියන්නේ කර්ම සිත් ක්‍රියා සිත් විපාක සිත් මේ ඔක්කොම අව්‍යාකතත් එක්කම මේ විපාක අව්‍යාකත ක්‍රියා අව්‍යාකත සියල්ලම සාසවයි ඒ හැම ධර්මතාවයක්ම සාසවයි කියලා හඳුන්වනවා එතකොට අසංකිලිට සංකිලේසික ධර්මයෝ දැන් කිලුටු නැහැ නමුත් කොයි මොහොතක හරි කිලුටු වෙනවා මං අර කලින් දේශනාවේ දේශනා කරේ නේද එතකොට අජාසත් කුමාරයා මව කුස පිළිසිඳ ගන්නකොටම ඒ විඥානයේ තිබුණද මව මරණ නෙවෙයි පියා මරණ ස්වභාවය පියා මරණ ස්වභාවය ඒ පුංචි විඥාන හිතේ කිසිම කෙලෙසයක් තිබුණේ නැහැ නමුත් එතන ගතිය තියෙනවා ඒ සත්වයාගේ ඒ සංසාර ගතිය තියෙනවා එතන එබඳු කර්මයක් කරන්න පුළුවන් විදියට ඒ වගේමයි අහිංසක වචනේ මහින්සකයි අඟුලි මාල තෙරුන් වහන්සේ මව කුස උපසිනවත් එක්කම ප්‍රතිසන්ධියත් එක්කම ආයුධ දිලිසුනා කියලා හඳුන්වනවා එතනද ඒ සිතේ එහෙම කෙලෙස් ධර්ම කිසිම දෙයක් නැහැ තරහ වෛරේ කෝධේ ඇත්තේ නැහැ නමුත් එතනද ඒ ධර්මතාවයේ කිලිටි සාගතයි කියලා කියන්නේ නතර වෙන්නේ කර්ම රැස් කරලමයි පින්වතුනි නෝචේ බික්කවේ චේතේති නෝච පකප්පේති යංච අනුසේති ආරම්මණ මේතං විඥානස පිති යම් කිසි කෙනෙක් හිතන්නේත් නැත්නම් කල්පනා කරන්නේත් නැත්නම් ඒ වුණත් මේ විඥාණය අනුසේ වශයෙන් හරි ඒ ධර්මතාවය දෙනවා නම් බැස ගන්නවා විඥාණය පිහිටනවා විඥානත් පිටියක් වෙනවා කියලා හඳුන්වනවා කොහොමද එහෙම සිද්ධ වෙන්නේ ඒ මෙතන මතක තියාගන්න හොඳටම අනාශ්‍රව වූ ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාවක් නැති සෑම සිතකටම ඒ විපාක ධර්මතා ස්වාසවයි ආශ්‍රව සහිතයි කියලා හඳුන්වනවා පින්වතුනේ ඇයි අපි මේ දහම් පරියාය ඊගාවට ඉගෙන ගන්නෙ ඇයි අපි මෙච්චර මේක හාර අවුස් අවුස්ස ඉගෙන ගන්න උත්සාහවත් වෙන්නේ දේශනා කරන්නේ කුමක් නිසාද දැන් මට මේ ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරනකොට රූපේ කියලා කියන්නේ මොකක්ද වේදනාව කියලා කියන්නේ මොකක්ද සංඥාව කියලා සංකාරය කියලා විඥානය කියලා මේවා හඳුන්වන ආකාරය නොතේරෙන කටි ඉඳලා කියන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කියලා එකින් එක කියන්න කියලා පැහැදිලි කරා නමුත් ඒකට කාල වේලාව නෙවෙයි අපිට අපේ ගෞරවනීය රේරුකාණේ මහානායක හාමුදුරන්ගේ පොත්වල රූපේ කියලා කියන්නේ මොකක්ද වේදනාව සංඥාව සංකාර විඥානය කියලා කියන්නේ මොකක්ද කියලා අපිට ඕනම දෙයක් ඒ වගේන් බලා ගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් එතකොට විසුද්ධි මාර්ගය ආදී අතුවා ගත්තාම අපිට ඒවා දැනගන්න පුළුවන් ඒවා අමාරු දේවල් නෙවෙයි ඒ නිසා මං ඒ සඳහා කාලය වැය කරන්නේ නැහැ. ඒ නිසා gedara වැඩ තියෙනවා අපි ටිකක් මහන්සි වෙන්න ඕන සියලුම දේවල් මේ එක දේශනාවක් හරහාම ගොනු කරගන්න අපිට බෑ. ඒ නිසා ඒක පැහැදිලි කරන්න කාලෙකුත් නෙවෙයි. එතකොට ඇයි අපි මේ ස්කන්ධ පිළිබඳව මෙච්චර නිවැරදිව පිරිසිදුව මේ ටික ඉගෙන ගන්න උත්සාහවත් වෙන්නේ? පින්වතුනි මේ ස්කන්ධ පිළිබඳ නොදන්නාකම ස්කන්ධ ඉපදුනේ කොහමද ස්කන්ධ උපදින්නේ කොහමද ස්කන්ධ කියලා කියන්නේ මොකක්ද ඒවා යෙදෙන්නේ කොහමද කියලා දන්නේ නැති වෙනවත් එකම කුමක්ද සිද්ධ වෙන්නේ අපිට මේ උපාදානස්කන්ධ යෙදිලා පංච උපාදානස්කන්ධ ලෝකයක් ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප විදියට හම්බ වෙනවා ඊට පස්සේ අපි ඔය ස්කන්ධ කියන මුකුත්ම දන්නේ නැහැ ඒව දන්නේ රූප වේදනා සංඥා සංකාර කියන්නේ කන දේවල්ද බොන දේවල්ද කියලා අපි දන්නේ අපිට හම් වෙන්නේ රණ්ඩු වෙන්න පුළුවන් ගෙවල් දොරවල් ඉඩකඩම් ඊට පස්සේ ඇලෙන්න පුළුවන් පුජ්‍යලය හම්බ වෙනවා ගැටෙන්න පුළුවන් පුජ්‍යලය ಜಾති ආගම් කුල ගෝත්‍ර වශයෙන් ඊට පස්සේ අපිට ඉස්තකාන්ත ප්‍රියමනාප ආභරණ මුතුමැණි රත්තරන් වගේ දේවල් හම්බ වෙනවා මේ විදියට අනන්ත අප්‍රමාණ වටිනා කියන ලෝකයක් සහ ගැටෙන්න ඇලෙන්න ගැටෙන්න ලෝකෙ උපදිනවා මේ ලෝක අපි හැම ඇති බවට හම්බ වෙන තැනම
කර්ම රැස් කර ගන්නවා මේ ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ කියන ධර්මතා නොදන්නා කම නිසා අපි අඛණ්ඩ සංසාර චක්‍රයක නිරත වෙනවා එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය සහ උපාදාන ස්කන්ධ ස්කන්ධ ටික නොදන්නා කම නිසා ඊට පස්සේ යෙදෙනවා උපාදාන හතරක් එක්ක උපාදාන කොහෙද උපදින්නේ බහැර උපදිනවද නෑ යම් සිතකයි උපදින්නේ කාම උපාදාන දිට්ඨි උපාදාන අත්වාද උපාදාන සීලබ්බත උපාදාන කියන මෙන්න මේ ගති ටික යම් සිතක ඇති වුනම් පස්සේ කාම උපාදාන කියලා කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මතා ආදී කෙරෙහි යම් කැමැත්තක් ඇලීමක් කාම ස්නේහයක් කාම පරිලාහයක් කාම මුර්ජාවක් ආදි වශයෙන් මේ කාමයන් කෙරෙහි බැස ගන්න ගතියක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා කාම උපාදානය කියලා උපාදාන උපාදාන කියලා කියන්නේ දැඩි කොට ගන්නවා කියලා කියන්නේ තම සමීපයට ගන්නවා අත නොහැර ඉන්නවා කියන කාරණාව ගන්න දැඩි කොට ගන්නවා කිව්වහම අපි කලුණු සඳහන් කරා සර්පෙක් මැඩියෙක් අල්ලගත්තාම ගැලවෙන්න බෑ වගේ අපි යම් වස්තුවක් අල්ලගත්තාම මේක ඇහැට පේන්නේ නැහැ යම් වස්තුවක් අල්ලගත්තාම ඒක අත නොහැර ඉන්න ගතිය ඒක අත නොහැර ඉන්න ගතිය සියුම්ම පවා යදෙනවා ඉතාලම සියුම්මත් යදෙනවා එතකොට ඉතාලම රළුවට අල්ලගෙන ඉන්න ස්වභාවයත් යදෙනවා ඒ නිසා උපආදාන ඒ කියන්නේ සමීපයට Taman අරගෙන ඉන්නව අතහරින් නැතුව ඉන්නවා ඒක දැඩි කොට අල්ලගෙන ඉන්නවා කියන එක උපආදාන කියලා කියන්නේ මෙන්න මේ වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන් මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මතා අල්ලගෙන ඉන්න එක මේ උපාදාන කියලා කියනවා. මෙහෙම මේ උපාදානය හිතක ඇති වුනම් පස්සේ ඒ උපාදානය ස්කන්ධ ටික මතයි පෝෂණය වෙන්නේ වැඩෙන්නේ. එතකොට ඒ කාම උපාදානය වගේම ditthi උපාදානය. ditthi උපාදානය කියලා ගත්තහම මේ ditthiyedi යෙදෙනවා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කම්මස්සගත සම්මාදිට්ඨියට ප්‍රතිවිරුද්ධ වූ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන කාරණාව මෙලොවක් නැහැ පරලොවක් නැහැ අම්මට තාත්තට කරණේ වගේ ඒ විපාක ඇත්තේ නැහැ මේ ලෝකයේ මනාකොට අවබෝධ කරගත්තා වූ ශ්‍රමණ බ්‍රාහ්මයන් වහන්සේලා නැහැ ඒ දානවල කුසල් අකුසල් දෙක ඇත්තේ නැහැ කියලා ඉවරලා මේ නොඑක් ආකාරයෙන් යම් කිසි කෙනෙකුට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා නම් ditthi upādāne කියලා හඳුන්වනවා. ඔන්න එතකොට ස්කන්ධ පංචකය උපදිනවත් එක්කම දැන් පුද්ගල సంతානය තුල කාම උපාදාන, ditthi upādāne, ඒ වගේම අත්වාද උපාදාන කියලා කියන විෂයාකාර සක්කාය දිට්ඨිය. රූපං අත්තෝ සමුනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං කියලා ඔන්න විෂයාකාර දැන් සක්කාය දිට්ඨිය වේදනාව සංඥාව සංකාරේ විඥානේ කියන මෙන්න මේ විසි ආකාර සක්කාය දිට්ඨිය දැන් ඔන්න යෙදෙනවා මෙන්න මේකට කියනවා අත්වාද උපාදාන කියලා ඊට පස්සේ යම් කිසි කෙනෙක් මේ සියලු දුකෙන් එතර වෙනවා නම් ඒ කර්ම ක්ෂය කරන්න ඕනේ කොහොමද මෙන්න මේ කියන සියලු කර්ම දුරු කරන්න නම් අපි සීලයක පිළිපදලා සීලෙමයි විමුක්තිය ලැබෙන්නේ කියලා සීලබ්බත උපාදාන යෙදෙනවා එතන එතකොට මෙන්න මේ සතර උපාදානය දැන් හිතක ඇති වුනම් පස්සේ ඒක නැවත නැවතත් වර්ධනය වෙන්නේ පෝෂණය වෙන්නේ ස්කන්ධ මත. එතකොට ස්කන්ධ නිසාම උපදවා ගන්නවා උපදවාගත් එක ස්කන්ධය ඇසුරු කරගෙන පවතිනවා. මෙන්න මේ සතර උපාදානය ස්කන්ධ මත යෙදලා පංච උපාදානස්කන්ධ ලෝකයයි අපි පරිහරණය කරන්නේ. එතකොට අවිද්‍යා සංකාර පෙරයේදීලා අනාත්ම ස්කන්ධ ටික හම්බ වෙනවා එහෙම අනාත්ම ස්කන්ධ ටික ඒ රූපය ඒ වේදනාව සංඥාව සංකාරයේ නොදන්නා කම යෙදිලා තමන් තුල උපදවා ගන්න මේ කෙලෙස් ගතිය නිසා උපාදානය නිසා අපිට ඊට පස්සේ දෙපැත්තෙම එකතු වෙලා තමයි මේ ලෝකේ උපදවා ගන්නෙ තනියටින් අප්පුඩි ගහන්න බෑනේ නේද තනියටින් අප්පුඩි ගහන්න බෑ ඒ නිසා පුරාණ අවිද්‍යා සංකාර නිසා අපිට ඊට පස්සේ උපදිනවා ස්කන්ධ ටික වර්තමානයේ කෙලෙස් ටිකත් උපදවාගෙන දෙක සම්මිශ්‍ර කරලා ඉවරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ දැන් ඔන්න
පංච උපාදානස්කන්ධ ලෝකයක් උපදවා ගන්නවා දැන් සබ්බ සංඝා වාරයේ තුල යම් තාක් මේ 31 තලයේ දුකයි කියලා හඳුන්වනවා නම් මේ හඳුන්වන්න වෙන්නේ පින්වතුනේ මෙන්න මේ කියන පංච උපාදානස්කන්ධ ධර්මතා ටිකත් ස්කන්ධ පංචකයත් එතකොට මේකෙදි උප්පත්ති අනුප්පත්ති දසන වාරයේදී දුන්න අපි දෙවෙනි කාරණාවට එනවා උප්පත්ති අනුප්පත්ති දසන වාරයේදී ඉපදීම් සහ ඒ ඒ භූමිවල නොයදීම් වශයෙන් ගත්තාම මේ ස්කන්ධ පංචකය මතක තියාගන්න උපාදාන ස්කන්ධ එකම ස්කන්ධ පංචකය කාම භූමියේ රූප භූමියේ මේක හඳුන්වන්නේ කාම ධාතුවේ රූප ධාතුවේ කියන කාරණාව කාම ධාතුවේ රූප ධාතුවේ ස්කන්ධ පංචයේ උපදිනවා ඊගාවට අරූප ධාතුවේ උපදින්නේ ස්කන්ධ හතරයි වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ හතරයි උපදින්නේ අපරියාපන්න භූමියේ ස්කන්ධ හතරයි උපදින්නේ ඒ වගේම රූප ධාතුවේ යෙදෙන අසඤ්ඤ සත්වයන්ට ඒ රූප ස්කන්ධයේ විතරයි යෙදෙන්නේ ඒක හඳුන්වනවා ඒක වෝකාර භූමි අරූපාවචර භූමි හඳුන්වනවා චතු වෝකාර භූමි ඒ වගේම පංච වෝකාර භූමි කියලා කාම භූමිය රූප භූමිය ඊටු ටිකත් හඳුන්වනවා ඔන්න උප්පත්ති අනුප්පත්ති දසන වාරයේදී කියන කාරණාව එතකොට මේ ධාතුව සහ භවය ලෝකය කියන අපි දන්නවා කාම ධාතුව කාම භවය කාම ලෝකය කියන මේ වචන තුනක් කියදෙනවා මේ වචන තුනේ අර්ථ මොනවද කාම ධාතුව කියන කාරණාවේදී එහෙම ඒ කාමයේ උපදවා ගන්න පුළුවන් මට්ටමේ පවතින මේ සතර මහා ධාතු ඝටිත ඒ ඕලාරික මට්ටමේ එහෙම ධාතුවක් ස්වභාවයක් හම්බෙනවා නම් අපි ඒකට කියන කාම ධාතුව කියලා කාම ධාතුවේ ඉපදුන හැම කෙනාටම කාම භවය කාම ලෝකේ උපදිනවායයි නොකිය යුතුයි උපදිනවායයි නොකිය යුතුයි හැබැයි කාම ධාතුවේ ඉපදුන යම් කිසි කෙනෙකුට කාම භවය උපදිනවා කාම භවයේ ඉපදුනොත් අනිවාර්යෙන් කාම ලෝකේ උපදිනවා කාම ලෝකේ තියෙන කෙනාට කාම භවයක් තියෙනවා කාම ධාතුවක් තියෙනවා එතකොට හැබැයි මතක තියාගන්න කාම ධාතුවේ උපදු සියලුම කෙනාට කාම භවයේ කාම ලෝකේ උපදිනවායයි නොකිය යුතුයි. එබඳු කෙනාට ඒකාන්තයෙන් කාමාවචර කර්මසිත උපදිනවා කියලා එහෙම කියන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. අපි ඒක ඉස්සරහදී පැහැදිලි කරන්න. එතකොට මේ කාරණාවේදී උප්පත්ති අනුප්පත්ති දර්ශන වාරයේදී අපි කතා කරා. ඒ වගේම ඊගාවට ඒ පරියාපන්න අපරියාපන්න වාරයේ වශයෙන් කතා කරනකොට මේ කාම ධාතුවේ සහ කාම ධාතුවේ රූපස්කන්ධය ඒ ධාතුව අනුවම ගිහින් තියෙන්නේ කාම ධාතුවේ මේ රූපස්කන්ධය ඒ අනුවම ගිහින් තියෙන්නේ එතකොට ඉතිරි රූප ධාතුව අරූප ධාතුව අපරියාපන්න ධාතුවේ ඒ අනුවම ගිහින් නැහැ රූපය රූපේ කාම ධාතුව පරියාපන්නයි සතර ස්කන්ධයෝ තමයි ස්කන්ධ හතර තමයි ඒ ධාතු අනුව යෙදෙන්නේ එතකොට අපි කාම ධාතුවේ ගත්තාම කාම භවයේ කාම ලෝකයේ ගත්තාම යම් රූපයක් දකිනකොට ඒත් අපිට සතර මහා ධාතු ඝටිත අධ්‍යක්ීමම නම් එන්නේ ශබ්දයක් ඇහෙනකොට ගන්ධයක් දැනෙන රසයක් දැනෙනකොට පොට්ටබ්බයක් දැනෙනකොට ධම්මාරම්මණයක් අපි සිහි කරනකොට සතර මහා ධාතු ඝටිත අධ්‍යක්ීම අත නොහැරම අපිට එනවා නම් අන්න පින්වතුනි මේ රූපස්කන්ධේ කාම ධාතු අනුවම ගිහින් තියෙන්නේ එතකොට මේ රූපයට තණ්හාව පදත්තානයි රූපයට තණ්හාව පදත්තානයි ඒ නිසා නාම ධර්ම වලට අවිද්‍යාව පදත්තානයි ඒ නිසා මේ රූප ධර්මතා කාම ධාතුව අනුවම ගිහින් තියෙනවා කියලා කියන්නේ ඒ කාරණා අනුව අපිට උදාහරණයක් ගත්තොත් අපිට යම් අඹ ගෙඩියක අත්දැකීමක් එනවනම් ඒක අල්ලනකොටත් ඒකේ රසක් දැනෙනකොට ඒකේ සුවඳක් දැනෙනකොට සතර මහා ධාතු ඝටිත අත්දැකීමක්ම ගෙඩියක් වැටෙනකොට කපනකොට කොටනකොට ඇඟේ ගෑවෙනකොට දිවේ ගෑවෙනකොට හැම තැනකම
ඒ සතර මහා ධාතු ඝටිත අධ්‍යක්ීමමයි අපිට එන්නේ. ඒ නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ වගේම ධර්මායතනෙන් එහෙම සිතෙන් සිහිපත් කරන වාරයක් පාසාම අර සතර මහා ධාතු ඝටිත අධ්‍යක්ීම මෙන නිසා මේ රූපස්කන්ධය කාම ධාතු 90ම ගෙහින් තියෙනවා කියලා හඳුන්වනවා. ඒ වගේම උප්පත්තිකනේ විජ්ජමාන අවිජ්ජමාන දසන වාරයේ කියන කාරණාවේදී ස්කන්ධ පංචකයම කාමාවචර රූපාවචර දෙපැත්තෙම හඳුන්වනවා. ඊගාවට ඉතුරු ස්කන්ධ හතර ඒ උපදින්න අනිවාර්යෙන් නොයදෙනව නෙවෙයි යෙදෙනව. නමුත් ස්කන්ධ පංචකය මේ දෙන්නේ මේ ආදි වශයෙන් අපිට මේ කාරණාව තව ඉදිරියේදී අපිට බෙදා ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අද දවසේ අපි නැවත වතාවක් මතක තියාගන්න මම මේක විශේෂ කොට නැවතත් කියන්නේ ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ කියලා බෙදෙනකොට ඔව් පෙළදහමේ තියෙනවා. ඒ සූත්‍ර පිටකේ විතරක් බලලා අපි මේක තීන්දුව තීරණ ගන්න එපා. අභිධර්ම පිටකයත් එක්ක සංසන්දනය කරලා ඒකට බහාලා පටිසම්පාදේ හරහා මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. විපාකයක් විතරක් අපි කැඩි කැඩි මිදි මිදි යන තැන දැක්කා විතරයි කියලා එතන පිරිසිදු ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා අනාසුරෝ ප්‍රඥාවක් උපදවා ගන්න වට පස්සේ තමයි අපිට සැනසුම් සුසුම් හෙලන්න පුළුවන්. ඒ නිසා මේ ස්කන්ධ කියන පරයය අපි හොඳට ඉගෙන ගත්තොත් අපිට පුළුවන් ඊට පස්සේ උපාදාන ස්කන්ධ කියන කාරණාව අවබෝධ කරගන්න. ඒ නිසා පින්වතුනි රූපස්කන්ධය මං කලින් දේශනාවේ රූපස්කන්ධය කියලා කියන්නේ මොකක්ද උදාහරණ ටික වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය හැඳින්නුවා. ඒ දේශනාවත් මේ දේශනාවත් මේ පින්වතුන්ට මේ ස්කන්ධය පිළිබඳ අවබෝධ කරගන්න මහෝපකාරී වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරමින් හැම දිනාටම මේ තුලින් ජනිත වන කුසල සම්භාර ධර්මය මේ ජීවිතේම මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න හේතුපනිස්සේ වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වතුනි බෞද්ධ මාධ්‍ය ජල හරහා මුළු ලෝකයටම මේ සදහම් පණිවිඩය බෙදා හැරීම සඳහා අද දින ධර්ම දේශනාවේ දායකත්වය ලබා දීලා තියෙන්නේ මදු දේවින්ද අමීසා විජේසිංහ සහ සුමිත් ඉදිරි වික්‍රම එම පුතුණුවන් හා පවුලේ සෑම සිළු දෙනාම තමයි එකතු පාදා වෙලා හැමෝටම මේ ධර්මයේ බෙදලා දෙන්න ඕනේ කියලා දේශනාව සඳහා අනුග්‍රාහක දායකත්වය ලැබලා දීලා තියෙන්නේ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් පිරිස තමන්ගේ ආදරණීය මෑණියන් වන පද්මා ඉදිරි වික්‍රම මහත්මියට පින් අනුමෝදන් කරන්නත් ලොකු මාමා හේමසිරි ප්‍රේමවර්ධන මහතාට පින් අනුමෝදන් කරන්නත් පුංචි නැන්දා නේත්‍රා ප්‍රේමවර්ධන මහත්මියට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා තම ආදරණීය පියාණන් වන සුමිත් ඉදිරි වික්‍රම මහතාට නිරෝගී සුව හා දීර්ඝායුෂ භාවයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේ මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ කුසල සම්භාර ධර්මයන් අපි මේ වෙලාවේ අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ප්‍රථමයෙන් ලෝකයත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී රක්ෂාදී කටයුතු අධිග්‍රහිත වූ ශාසන මාමක ඉෂ්ඨකාරක සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවෝ මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ඉසුරු වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරය දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා තමන්ගේ පවුලේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ අනුව මෑණියන් වන පද්මා ඉදිරි වික්‍රම මහත්මියට ලොකු මාමා හේමසිරි ප්‍රේමවර්ධන මහත්මයාට පුංචි නැන්දා ඒ ප්‍රේමවර්ධන මහත්මියට මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා යම්සාක් මිය පරලෝකීය ඥාතීන් අභව්‍ය තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒ සෑම සිළු දෙනාම ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදෙන් මේ පින් අනුමෝදන් වේවා. දුකකටන් මිදී සැපෙන් සැපේට පැමිණ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරයක් දීලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා
තම ආදරණීය පියාණන් වන සුමිත් ඉදිරි වික්‍රම මහත්මයාට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. එනිසා සුවහසක් ජනතාව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඒ තුලින් ජනිත වන සියලුම කුසල සම්භාර ධර්මයන්ගේ ශක්තියෙන් ආදරණීය පියතුමා සුමිත් ඉදිරි වික්‍රම මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය සැලසේවා අපල උපද්රව දුර්වේලා කායික මානසික සැනසීමෙන් සද්ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු උපනිශ්‍ර වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම විශේෂයෙන් අපගේ ගෞරවනීය ගුරු දේවොත්ත මාංකල සුදස්සන ස්වාමින් වහන්සේට අපි මේ වෙලාවේ මේ සියලු ආකාරයෙන් රැස් කරගත් ආ කුසල සම්භාර ධර්මයන් ආශිර්වාදයක් හැටියට අනුමෝදන් කරමු. ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය සැලසේවා. ඒ වගේම මේ ජීවිතය තුළදීම සද්ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න මේ සීල පුණ්‍ය ශක්තියින් හේතු උපනිස්ර වේවා. ඒ වගේම බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපිත අප අවසරයි දරණාගම කුසලදම් මාහිම්පාන් වහන්සේටත්, ඒ වගේම වර්තමානයේ අපේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලැන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, එවගේම ශ්‍රවණය කර ඔබ සෑම සීල දෙනාටම මේ සියලු කුසල ධර්මයන් උතුම් චතුරාර්ය සද්ධර්ම අවබෝධි පිණිසම හේතුපනිස්ර වේවා, පාරමිතාවක්ම වේවා කියලා සීල දෙනාටම ආශිර්වාද කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.